प्रधान बलापुर मार्गे वे महानोर डिस्ट्रिक मालिगावट किट्टुव ट्रिनिटी प्राइमरी एक गावी हरिला नगर सभा पार दिखे पोड्डा उडट ऐविल्ला डटापमे उडत केल कियन मे रक्षित वनांतरे तियेनवा मेक पालने वन्ने वन संरक्षण डिपार्टमेंटुवे अत्र मे कियनानो हरिम निष्कलंक लक्षण परिसरयक ගොඩක් පැරණි ගස් වර්ගද ගොඩක් සත්තු වර්ගද ඉන්නවා කියලා කියන්න පුළුවන් ඇත්තටම හරිම ලස්සනයි මේ පරිසරයට ආවට පස්සේ අපිට හිතා ගන්න බුණා මේ නගර සීමාව ඇතුළත ඉන්න කියලා මොකද කිසිම සද්දයක් නැහැ හරිම නිෂ්කලංකයි රජ කාලේ තිබුණ පොකුණක් පොකුණක් කියවට වැවක් කියලා කියන්න පුළුවන් මේ වැව සම්බන්ධව ලොකු පසුබිමක් තියෙනවා සමහර ආදි කාලේ මිනිස්සු පවසනවා මෙහි පොය දවස්වලට සම්පූර්ණ හඳ තියෙන කාලෙට රත්තරන් සෙම්බුවක් උඩටිනවා කියලා ඇත්තටම ඒක ඇත්තද නැද්ද කියලා නම් දන්නේ නැහැ अद्भुत पिणुमक्तन वे दंगे अरे कलिंग रवे अनीकोट सट पिटी पस्ते कोट सट एन मेदास अड़पाटपेन्नीहन वतर प्रमाण अतीन යාලුවනි බලන්න මේ ගස්වල ස්වභාවය සෑහෙන කලක් පැරණි ගස් කියලා කියන්න පුළුවන් විශේෂයෙන්ම මහෝගනි මුණුම් දැල්ල තුනා තේක ඒ වගේ ගස් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා මෙහිදී විශේෂත්වය වන්නේ සෑහෙන කලක් පැරණි ගස් සමහර විට අවුරුදු 200 300ක් වගේ පැරණි ගස් समहर गुड़ा पारण वेला दिरापत्ला वेटीन आप अगेकर ऐसे गे तीन एक जन दंगीरी पास यम किसी को तीन एक रजकाले मुसराटे पालने कर पुर्तुगीज लंदे तिंगे सोहन बीमती है ये सोहन बीम खरा तमा यानी सहन प्रमाण फाइन यान मना वाहन करा हरम लसन परिसर अभी नगर सीमा हिटी अट अभी नगर सीमा दिल्ली की एक हरम निष्कलंकाई हेवन सहित लसन परिसरया निन्याले बलन्न में गसल कुछर सबा लसन दिखिला सहन काल एक पैरनी सहन उसकती है समार गस मंगताने अडी किसे पना किसे पर प्रमाणियत किये ना मंगता ने एक वाल्डेल वाल्डेल गहक गस हाथर पा हम वाल्डेल गस आलो ने हरी मलास के नाई सहन खुरुलो प्रमाण एक इन्नवा लेकिन विशेष सत्य क्या ने कुतुमा कार निष्कलंक भाव व्यक्ति है ना
ඔයාලටත් නිවාඩු වෙලාවක යාළුවොත් එක්ක ඇවිල්ලා ගොඩක් විනෝද වෙන්න පුළුවන් ප්ලේස් එකක්. මේ පරිසරයේ දිහා හරිම ලස්සනයි, හරිම නිෂ්කලංකයි. දැන්නම් යාළුවනේ අපි සෑහෙන ප්‍රමාණයක් ඇතුළට ඇවිල්ලා තියෙනේ මේ රක්ෂිත වනාන්තරේ. හරිම ලස්සනයි. දැන්නම් කිසිම සද්දයක් ඇහෙන්නේ නැහැ. කුරුල්ලොන්ගේ සද්දෙයි එක එක කෘමි සත්තුන්ගේ සද්දයි විතරයි අපිට ඇහෙන්නේ. හරිම ලස්සනයි. මට නම් පේන්නේ හරිම අද්භූත ප්ලේස් එකක් විදිහට. ඇත්තන පොඩ්ඩක් බලන්න වාලට නිවාඩු පාඩු වෙලාවක මේ වගේ තැනකට ඇවිල්ලා අඩුම වශයෙන් පැය 3-4ක් මේ පරිසරයේ කාලය ගත කරලා යන පොට ඔකටගේ මනසටත් මානසිකවත් ගොඩක් සැනසුමක් ලැබෙනවා කියලා මට කියන්න පුළුවන්. චිත්ත විසුද්ධි ලේන ලේඩි හෝටන් මාත ඕතල් සෑහෙන ප්‍රමාණයක් ඇතුළට යන්න ඕන. හරිම ලස්සන පරිසරයේ මේ බලන්න යාළුවනේ සෑහෙන පරණ මහෝගනි ශාකයක්. මං හිතන්නේ අවුරුදු 200ක්වත් පරණ ගසක් වෙන්න ඕන. සෑහෙන විශාලත්වකින් යුතු ගසක් කියලා කියන්න පුළුවන්. ඔය යාළුවනේ දැන් අපි යන්නේ අපිට දැන් මෙතනින් ඉස්සරහට ගියාම අපේ මහනුවර නගර සීමාවේ මහනුවර නගේ නගරය අපිට view එකක් තියෙන ලස්සනට අපි බලන්න පුළුවන්. තා පොඩ්ඩක් ඉස්සරහට යන්න ඕන. අපි පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා බලමු. යාළුවනේ බලන්න මේ ගස දිහා. සෑහෙන පැරණි ගසක්. හරිම අලංකාරයි. සෑහෙන උස ප්‍රමාණයක් තියෙන ගස. සෑහෙන පරාසයක විහිදලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් මේ ගස රටගොරක කියන ශාකයක්. ඒ වගේම සාදික්කා, කරාම්බු, ගම්මිරිස්සල් වැනි තවත් ශාක බහුලව තියෙනවා. ඉදිරියේදී ඔයාලට බලා ගන්න පුළුවන් එවැනි ශාකත්. ඒ වගේම යටි පඳුරු සහිත සමහර ඖෂධීය ආයුර්වේද වලට අවශ්‍ය වෙන ශාක බහුලව තියෙනවා. අපි ඉදිරියේදී ඔයාලට ඒවත් පෙන්වන්න. සෑහෙන රිලවරංචුවක් ඉන්නවා. මම හිතන්නේ 10කට 15කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා කියලා කියන්න පුළුවන්. කුඩා පැටව් සහිතව කිලෝමීටර 4ක් විතර රක්ෂිතේ ඇතුළට ඇවිල්ලා ඉන්නවා. දැන් ඉන්න තැන සිට පොඩි ප්‍රමාණ දුරක් ගියාට පසු සේනානායක ආරාණ්‍යයේ ජර්මන් විහාරය කියන තැනට අපිට යන්න පුළුවන්. දැන් යාළුවනි බලන්න මේ ගස දිහා පොඩ්ඩක්. මම හිතන්නේ අවුරුදු 200කට වැඩි පැරණි ගසක්. ඇත්තට මේ ගස දැන් සෑහෙන ප්‍රමාණයක් දිරාපත් වෙලා තියෙන්නේ. ඒ වුණත් පහත ප්‍රදේශයේ ලොකු අරටුවක් සහිත කඳක් සහිත ගසක් කියලා කියන්න පුළුවන්.